Tubit kela kian ni magi premante ni. Dabar sundara charita. Ya devyanas ke khamat karanna yaha pat karanna attulenba medila hitiya kene. Namuth mokada wenne edira ratre mama sthane kela bi pasuwa mama gedara malluwata gwas ehi bittiyak langa haansiyu nemi. Tada rasana nisa mama muna wasa nugatimi. Mage hisata yelin bittiye ge kurullek siti bawa mama nodana sitiyemi. Uge unusum beti mage denatata watune. එවිට සුදු පැල්ලම් හටගත් බැවින් මට වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගැනීමට සිදු විය. එතකොට ඔවුන් බෙහෙත් ගාන පමණට ඇහි සුදු පැල්ලම වඩා වඩාත්ම වැඩි වී මා අන්ධකලේ. අන්තිමේදී මම සම්පූර්ණයෙන් මන්ද වෙමි. පෙතෝබිත් කියන චරිතය යහපත් වුණාට යගේ ජීවිතේ පොතු ගැලවෙනවා වගේ ජීවිතය හැමදේම යට නැති වෙනවා. අන්ධ වුණයින් පස්සේ මගේ ප්‍රමාණයට රස්සාව කරන්න විදියක් නැහැ. නමුත් බිරිඳ රස්සාවට යනවා. මසිය අවුරුදු 4ක් මට පෙසීම ඇස්පෙනීම නැති විය. මගේ සියලු සහෝදරයෝද කනගාටු වුණා. බිරිඳ මගේ බිරිඳ අන්නා එවිට ස්ත්‍රියකට නියම වැඩ කරන්නට පටන් ගත්තා. ඇලොම කටින්නටද රෙදි වියන්නට පටන් ගත්තා. ඇයට කිරීමට බාර දුන් සියල්ලම සාදා ආපසු දී ඒවට මුදල් ගත්තා. මෙලෙස මාර්තු මාසයේ 7 වන දින ඇය යම්කිසි වැඩක් කර එය දුන් අයට ඇය බාර දුන්නා. ඔය ගෙවිය යුතු සියල්ල ගෙවූ පසු කෑමට එළු පැටවක තෑග්ගක් වශයෙන් අර දුන්නා. අම තෝපි විශ්වාස කරන්නේ නැහැ ඒ එළු පැටියක් තෑග්ගක් විදිහට දුන්නා කියලා. ඒක කියනවා නැවත කියලා දෙන්න. අපිට ඕනේ අනිත් අයක දේවල්. අපිට ඕනේ අනිත් අයක දේවල්. උන්වහන්සේ දෙන දේ ඇත්තට ඇති. අපිට ඇති වෙන කිසි දෙයක් අපිට ඕනේ නැහැ. මගේ ප්‍රේමන්තින අද වචනය මෙතනින් අයිති කරගමු. ස්වාමීන් වහන්සේ ඔබ මා බලා ගන්නවා නේද? ස්වාමිනාසිට ඔබට දෙන දේ ඇරෙන්න එක සත පහක් ඔබට අවශ්‍ය නැහැ. ඇයි ඔබ තව කෙනෙක් දෙයක් ගන්න? උන්වහන්සේ දෙන දේ මදි නිසා. ඇයි මදි මදි කරන්නේ? ඔබ දානකලාට දේවල් සසඳලා ඔබ උන්වහන්සේ දෙන දේෙන් තෘප්තිමත් නැතිව ජීවිත අනවශ්‍ය දේවල් ඔබ ගොඩ ගහ ගන්න නිසා. අන්වත් අන්වස්තු ආශා කරද්දි ඔබ අනිත්‍යගේ ජීවිතයක සසඳද්දි ස්වාමිනාසිට තුළ ඇතුලෙන් ඒ ප්‍රීතිය ඔබ පිරෙන්නේ නැතිකොට ඔබ අනිත්‍යගේ දේවල් විපර ගන්න. එතකොට ඔබට මදි, තව මදි, තව ඕනේ, තව ඕනේ. ඒක අනිත්‍යකේ දේ අපි ගන්නෙ. උන්වහන්සේට යැපෙන කෙනා පූර්ණව තෘප්තිමත් වෙනවා. මොකද ඔබ තෘප්තිමත් කරන්නේ දේවල් නෙමෙයි ස්වාමීන් වහන්සේ නිසා. ජීස්වි ජීවිතේ බලන්න. උන්වහන්සේ කියනවා පක්ෂීන්ට කැදලිද හිවලුන්ට බෙනද ඇත නම් මිනිස් පුත්‍රයාට හිස තබා ගැනීමටවත් තනක් නැත. කොච්චර නිදහස්ද? කොච්චර නිදහස් ශිදාඥානෝ තුල ජේසු මහා නිදහස් පීත්‍රුක සෙනෙහස දරුකමක අයිතියක් එක්ක ජේසු නිදහස ජීවත් වෙනවා. එතකොට ආසාවක් නැත්තම් බඩගිනි මාළුවා පෙරේත මාළුවානේ ප්‍රේමන්තෙනේ එම කන්නේ එහෙම අවශ්‍යතාවක් වුණාම තමයි ඔබ ලෝකෙට අහුවෙන්නේ ඔබ ආසාවන් එක මුද්ගලයන්ට හිර වෙන්නේ පුද්ගලයන්ට බෝ රවට්ටන්න පුළුවන් ඔබ අන්ධ කරන්න පුළුවන් ආශාවත් එක්ක තණ්හාව තණ්හාව ශෝකය ඇති කර යන්නේ ඒකයි මගේ ප්‍රේමන්තෙනේ ජේසුව අල්ල ගන්න බලනවා බදු ගෙවලා බදු ගෙවන්න එපාද ගෙවන්නද කියලා ජේසුනේ පූර්ණ නිදහසක එතකොට ඔබ අන්ධ නැහැ සර්පෙක් වගේ කපටි ඔබ හැම දෙයක්ම පැහැදිලිව පේනවා මොකටද මේ මිනිස්සයා ඉන්නේ මේ මිනිස්සයාට බහල් වෙන්නෙත් නැහැ අහු කරගන්නත් බෑ ගුරු දෙවියනි කියලා කතා කරන්නේ එහෙම කියද්දි අපි කෙලිම මුරුංගාත්තක නතර වෙන්නේ නැහැ මේමයි කියව ගමන් අපි මොකද අර අතන ඉස්තෙන් එක්ක අපි හරි ලේසියිලා වට්ටන්න හරි ලස්සනයි මාරයි ශෝකියව ගමන් උඩ යනවා උදේ පාන්දර ඔබ මගේ දයාබර පුතා ඔබ මගේ දුව බගෙන මම ප්‍රසන්නයි කියලා තාත්තගෙන් අහනවනම් පුත් කියලා නෙබේ බොරවට්ට ජේසුතුල ජේසු රවට්ට නේද බෑ මොකද ගුරු දෙවෙනේ කිව්වයි කියලා මහා ලොකු දෙවල් කිව්වා කියලා ජේසු දේ පාන්දර හිරුදාවට බොහෝ කලෙ කඳ මුඳුරට ගිහලා තාත්තගේ ආදරෙන් පිරෙලා ඉන්නේ තව පුත් කියලාගේ ආදරෙන් පිරෙන්න ඉඩක් නැහැ ජේසුගේ ආව බදු ගෙවන්න එපාද ගෙවන්නද ගෙවන්න කියලා කිව්වොත් මිනිස්සු ගල් ගහනවා ගෙවන්න එපා කිව්වොත් ඒක රෝමෙට කියලා රෝමේ මරනවා ජේසු ජේසු හරිම නිදහසයි තාත්තගේ ගෙදර ඉන්නේ පියාගේ නිවසේ මම ඉන්න ඕනේ නැද්ද කියලා ජේසු අහන්නේ එකයි මා දේව මන්දිරය තුල ඉන්නේ කියලා කාසියක් ගේන්න කියලා මගේ ප්‍රේමවන්තිනේ ඩිනාරියස් කියන කාසිය රෝම අධිරාජ්‍යයේ ප්‍රතිරූපය එක කොටලා තිබුණා ඒ විතරක් නෙමෙයි දෙවියන්ගේ පුතා නැත්තම් එහෙම නැත්තම් දෙවියන් බා නායක පූජකයා දෙවියන්ම ඒ අධිරාජ්‍ය දෙවියන් කියලා එක ලියලා තිබුණා දැන් එතකොට ජේසු අහනවා කාගේ ප්‍රතිරූපද ඔකේ තියන්නේ කාගේ ස්වරූපයද තියන්නේ කවුද ඉන්නේ කියලා මගේ ප්‍රමාණ තියෙන්නේ කාසියක් ගන්න කියද්දි එතන කෙනෙක් කාසියක් ගන්නවා
හැබැයි එතනදිම එයා අහුවලා ඉවරයි. මොකද දේවස්ථානයේ අතුරට කාසි ගේන්න බෑ රෝමස කාසි. ඒක වෙන 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 දෙවි කෙනෙක්ගේ කාසියක් ගේන්න බෑ කොහෙත්ම. ඒකයි රෝම ඒකයි දේව මන්දිරය තුල මුදල් මාරු කරන්න හිටියා කිව්වේ. දේව මන්දිරය පිරිසිදු කරන තැනදී. මුදල් මාරු කරන්න ගියේ මේස උනාසේ පෙරළුවේ ඒකයි. මුදල් මාරු කරන්නේ දේවස්ථානයේ කාසි විතරයි දේවස්ථානය තුල තියෙන පුළුවන්. එතන මේ වෙන අධිරාජ්‍ය දෙවියෙක් කියන කාසියකද තියෙන්න බෑ. එතනද මේ මිනිස්සු අහුවෙලා ඉවරයි. ජේසුස් කවුද කියන්නේ? එල කිනෝ සීසර අධිරාජ්‍ය. දෙවියන්ගේ දෙවියන්ට දෙන්න සීසර්ගේ දෙසීසර දෙන්න. මගේ ප්‍රමාණතේ නේ. ලෝකයේදී ලෝකෙට දෙන්න. හැබැයි ඔබ දෙවියන්ට දෙන්න මොනවද? අපි ගොඩාක් රට දෙවි සල්ලි දෙනවා, මේවා දෙනවා. හැබැයි ජුවම් එක උනා ඔබ ඔබ උපපති කතාපතේ දෙවනි පරිච්ඡේද කියවලා බලද්දී ඔබට තේරෙයි 21 පළවෙනි පරිච්ඡේද 26 සිට 27. මනුෂ්‍යව මැව්වේ දෙවෙනස්ගේ ස්වරූපයට සමානකමට. එතකොට ඔබව මගේ ප්‍රමාණතේ ඔබ දෙවියන්ගේ ස්වරූපයටයි මවලා තියෙන්නේ. ඔබවයි තියෙන වහන්සේට. ඔබගේ අයිතිය නැති වෙලා ජේසු මැරිලා ඔබ මවරේ නුනාසේ නැවත මිලදී අරගෙන ඉවරයි ඔබ. ඔබවයි තියෙන වහන්සේට. දෙවියන්ගේ දේ ඔබයි. ඔබට ඔබ අයිති නෑ මගේ ප්‍රමාණතේ. ඔබ දෙවියන්ගේ දේ ඔබගේ අයිතිය වහන්සේට දෙද්දී ඔබ මහා පූර්ණ නිදහසකට යනවා. මගේ ප්‍රමාණතේනි අයිති දේ අයිති තැනට දුන්නේ නැතිවම විකෘති ඒක අදාළ නැති දෙයක් හැඩි වෙච්ච ජීවිතයක් ඒක. උන්වහන්සේ යසායා 53 අපි දකිනවා මගේ ප්‍රමාණතේනි. උන්වහන්සේ විරූපී වෙනවා. උන්වහන්සේගේ ස්වරූපය විරූප වෙනවා. ඔබ මම වෙනවා. උන්වහන්සේ ලෝක බදු කියන සාපය අපේ වන්දිය වහල්කම ජේසු කුරුසේදී ඇන ගැහිලා ඒ වහල්කම කරට අරගෙන ඔබ මම නිදහස් කරලා තියෙනවා. ඔබ කාටත් ගැති නැහැ. ඔබගේ ජීවිතය ඔබගේ ස්වාමීන් වහන්සේගේ දීපෝයි ජීවිතය විකෘති කරන්න දෙන්නටත් එපා. ඔබයි තියුණ වහන්සේට. ඔබගේ අයිති වහන්සේට දෙන්න. ලෝකයට අයිති දේ ලෝකයට දෙන්න. ඔබ මහා පූර්ණ නිදහසක ස්වාමීන් වහන්සේගේ ආදරය අත්දකින්න දරුවෙක් විදියට. ජීවිතයේ මහා ආදරයකින් පිළිගන්න. ජේසුගේ තුරුලේ මරන්න දෙන්න. අද වචන ඔබට ආරාධනා කරනවා. ආමෙන්. ජේසු පිටයි.